ඔබට සුබ සන්දේවා අද අපි බලන්න යනවා මාතෘත්වය ගැන හෙට මාතෘත්වයේ අම්මාගේ දවස ඉතින් අපේ ප්‍රසිද්ධ ගීතයක් තිබෙනවා මම හදපු ඒක මගේ ටයිම්ලයින් එකේ තිබෙනවා අම්මේ යන්න එපා දුව රටහර යන්න එපා රන් රස හඹා යන්න එපා ඒ ගීතය කරුණාකරලා සමන් දෙන්න ඒක ක්ලිප් එකක් අවශ්‍ය නම් අපිට මට එවන්න WhatsApp පණිවිඩයක් 077 49 59 214 අම්මේ ගීතය කියලා. ඒක තරුණ අම්මලාටත් හොඳයි, මහලු අම්මලාටත් හොඳයි, හැමෝටම හොඳයි, රටටම හොඳයි. ඒක අනර්ග පදමාලාවක් තිබෙනවා. ඒක අපි හැමෝටම හොඳ පණිවිඩයක් වෙයි. ඉතින් අද මම බලන්න යන්නේ අම්මාගේ චරිතය ලැබිලා තිබෙන චරිතාංග හතක් සහ ජීවිතයේ සීසන්ස් ඍතු හතකදී අම්මාගේ චරිතය ඉදිරිපත් වෙන්නේ කෙසේද චරිතාංග හත තමයි එක අම්මන්ට තිබෙනවා ඇත්තම කියනවා නම් දිවස් ඒ කියන්නේ අනිත්‍යයට නොපෙනෙන ඒවා යාට පේනවා අනිත්‍යයට ඉස්සෙල්ලා යාට පේනවා අනිත්‍යයට නොපෙනෙන ඒවා පේනවා එතකොට දරුවගේ අනාගතය ගැන දරුවා කොයි වගේ වෙයිද කියලාත් අම්මට පේන්න පටන් ගන්නවා. එතකොට අම්මට ඉක්මනින් පේනවා දරුවා ඇද වෙනකොට. තාත්තට පේන්නේ ඉස්සෙල්ලා. ඒක නිකම් මේ හෘදයාංගම ලයාන්විත ගතියක් ඇත්තෙන් මේක එන්නේ අම්මගේ ඇමිග්ඩාලා හයිපොකැම්පස් හයිපොතැලමස් ට්‍රැක් එක. බොටම් අප් තින්කින් ට්‍රැක් එක තාත්තට වඩා සෑදී තිබෙන නිසා ඇය හෘදයාංගම ලෙස දැනෙන්න පටන් ගන්නවා. මේ මොකක්ද එකක් මේ ළමයාගේ හරි නෑ වගේ ගතියක් එයාට දැනෙන්න පටන් ගන්නවා. ඒක වැදගත් ගතියක් පවුලේ හැමෝටම. එතකොට තාත්තට වැරදෙන කොටත් අම්මට ඉවෙන් මගේ දැනෙන්න පටන් ගන්නවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොෆටික් නේච කියලා. ඒක ඒ කියන්නේ අර මේ දෙවියන් වහන්සේගේ ඇස වගේ ඇසක් ඇයට තියෙනවා. තව කනක් ඇයට තිබෙනවා. තව දැනීමක් ඇයට තියෙනවා. ඇයට මේ තවත් පංචේන්ද්‍රියන් පහක් තියෙනවා වගේ තමයි නිකන් ඇයට ඒ වගේ දැනීමක් ඇයට තිබෙනවා. ඒ වගේම ඇය යෙදෙන කොටත් ඇගේ ස්පෙෂල් ටච් එකක් තිබෙනවා ස්පර්ශයක් තියෙනවා ඇගේ ස්පෙෂල් බැල්මක් තිබෙනවා ඇගේ ස්පෙෂල් කටක් දක් තිබෙනවා. ඉතින් අපි දන්නවා එහෙම තමයි ගෝඩ් අම්මව ඩිසයින් කරේ. පළවෙනි අම්මගේ නම ඒ මදර් ඔෆ් ලයිෆ් කියලා තමයි කිව්වේ. එතකොට ඒකේදී කිව්වා අම්මා තමයි හෙල්ප් මීට් කියලා පවුලටම පුරුෂයාටත්. හෙල්ප් මීට් කියන්නේ අමුතු වචනයක් ඒ ඔරිජිනල් භාෂාවේ. ඒ කියන්නේ තව කෙනෙක් වෙනුවෙන් ඒ තැනත්තාට වඩා ලයාන්විතව ක්‍රියා කරන්න පුළුවන් වූ කියන අර්ථය තමයි මේ හෙල්ප් මීට් කියන්නේ. ග්‍රීක භාෂාවෙන් කියන්නේ පැරක්ලීටොස් better than that person mom can pick up අම්මට පුළුවන් ඒ පුද්ගලයාට වඩා හොඳට මේ දැනීම දෙන්න ඒ ගතිය අම්මගේ ඊළඟට කලින් දේවල් නිකන් පෙනෙන ගතිය ඒකට හීන ඇතුල් වෙන්නත් පුළුවන් ඒ වගේ අම්මගේ ගතියක් තිබෙනවා අනිත්‍යයට පෙනෙන්න ඉස්සෙල්ලා අනිත්‍යයට නොපෙනෙන දේවල් පෙනෙන ගතිය ඒකට සිංහලෙන් හරි වචනයක් කියනවා නම් දිවැසි ගතිය කියන්නද කොමාරි දෙවනි එක තමයි අම්මා ටීචර්නේ අම්මා ගුරුවරයා ගුරුතුමිය ගෙදර හැමතිස්සෙම විශේෂයෙන්ම දරුවා කෑම කන වෙලාව පොඩි කාලේ ඉඳන්ම ගොඩක් දේවල් උගන්වන්න වෙලාවයි ඒකම කියන්න ඕන මව්කුසේ ඉඳද්දිම අම්මා ළමයෙක් ගන්න බොන්ඩින් එකෙන් තමයි ළමයිගේ මොළේ බ්‍රිලියන්ට් වෙන්නේ ඉතින් බර වැඩට ගියත් පැය දෙකකට සැරයක් බබාට පොඩ්ඩක් කතා කරන්න ඕන සින්දුවක් කියන්න ඕන යාඥාවක් කරනවා නම් කරන්න ඕන ඒ ගතිය බඩේදීම ගර්භයේදීම ළමයාගේ බොන්ඩින් බැඳීම පටන් ගන්නවා එම නිසා අම්මා එක්ක බොන්ඩින් ටයිම් ඉපදුනාට පස්සෙත් අනුව තමයි ඒ කියන්නේ අම්මා එක්ක බොන්ඩින් ටයිම් බැඳෙන කාලය ලැබෙන කාලයට කෙලින්ම සමානුපාතිකයි IQ එක මේ බුද්ධි බලය ඒ අම්මා කාලේ ගන්න තරමට අම්මා ළමයට කතා කරන තරමට ඉතාම අවශ්‍යයි තාත්තා අනවශ්‍ය නෙමෙයි රිසර්ච් වලින් පේනවා අම්මා ළමයෙක් බැඳෙන තරමට තමයි ළමයාගේ මුලේ බ්‍රිලියන්ට් වෙන්නේ ඒ නිසා ඉපදුනාට පස්සේ අවුරුදු 5 වෙනකම් කරුණාකරලා ඩිජිටල් ස්ක්‍රීන් එක නම් දෙන්නම එපා
ළමයි එක සෙල්ලම් කිරීම ළමයාගේ අතැඟිලි පාදැඟිලි සමග දැවටීම මේ ඔක්කොම එක තමයි ළමයාගේ මූණ බලාගෙන කතා කිරීම ඉන්ෆන් ඩිරෙක්ටඩ් ස්පීච් එවලින් තමයි ළමයාගේ මොළේ බ්‍රිලියන්ට් වෙන්නේ ළමයා භාෂාව පිකප් කරන්නේ කිසිම ඉලෙක්ට්‍රොනික ප්‍රෝග්‍රෑම් එකක් නැහැ අම්මට වඩා හොඳට මොළේ දිනු කරන්න පුළුවන් ඉතින් ඉලෙක්ට්‍රොනික දෙන තරමට මම ඒකට කියන්නේ ළමං අපචාරය සහ ළමා අපචාරය සහ බාල අපරාධය ඔව් ඒක නිසා දෙන්නම එපා අම්මගේ කාලේ ඉතාම වැදගත් ඒ ඉන්වෙස්ට්මන්ට් එක ආයෝජනය ආයෙත් ඒ කාලේ එන්නේ නැහැ හරිම වැදගත් ඒ කාලේ ඉතින් අම්මා වන්වන දේවල් අම්මගේ තුන්වෙනි රෝල් එක එන්කරේජර් දිරි දෙන්න ඉතින් ඒකේ තිබෙනවා කොටස් තුනක් appreciate කරන එක අගයන එක හරිම වැදගත් ළමයින්ට appreciation අගයීම very good කියලා යට කියන එක අගයීම දෙවැනි එක තමයි එයත් ඒ ළමයි එක්ක එකට වැඩ කිරීම තුන්වැනි එක තමයි වැරදි දේවල් වැරදෙනකොට වැඩි කල් නොයා වැරදි එක පොඩ්ඩක් බිඳලා තට්ටු කරලා බිඳලා හොඳට ආපහු අමන්න ඕන ගති ගුණ යනාදී වශයෙන් ඒකට කල් ගන්න එපා so you must be hands on in mistake correction ඒකට අම්මට හොඳ ගතියක් තියෙන අම්මට ඒ දීමන අවදීලා තිබෙනවා එතකොට ඒ එන්කරේජ් කෝච් මෙන්ටෝ ගතිය ධෛර්ය දෙන්න ඒ වගේම අර වරද ඇති වෙනකොට මේවා චරිත ලක්ෂණ වෙන්නේ ඉස්සෙල්ලා කෙලින් කරගන්න ගතියක් අම්මට දීලා තිබෙනවා ඒක තාත්තට එනකම් බලන් හිටියොත් ඒක සමහරට වෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් අපි දන්නවා ප්‍රධාන මිස්ටේක් මැනේජ්මන්ට් වලදී තාත්තා ඉදිරිපත් වෙන්න ඕන අම්මා එක්ක එකට මේක කරන පිණිස එතකොට හතරවෙනි ගතිය තමයි සේවක ගතිය ඩයකෝනියා ඒ කියන්නේ ළමයිඹ පොඩි කාලේ ඉඳලාම ඒගොල්ලන්ට ගෙදර කරන්න පුළුවන් වැඩ ඒගොල්ලෝ කරන්න ඕනේ අදහස් කරන්නේ ඒගොල්ලන්ගේ පොත්පත් සෙල්ලම් බඩුත් හරිතැන දාන එක ඇඳුම් නවලා දාන එක කුස්සිය පුප්පු එයාට පුළුවන් වැඩකට උදව් වෙන එක වත්තේ පොඩි වැඩකට එතකොට අර ළමයින්ට යටහත් පහත් සේවා ගතිය අම්ම කොහොමද සේවය කරන එක කියන්නේ ඒක උගන්වනවා ඒකම අම්ම උගන්වනවා පස්වෙනි ගුණය ජෙනරෝසිටි සහ පූජාව ත්‍යාගශීලී භාවය සහ පූජාව ඉතින් අම්ම තුල මාසකට සැරයක් ඔසප් වීමම මාතෘත්වයට අම්ම කරන පූජාවක්නේ ඒ නිසා පූජාව අම්ම තුල ඉබේම තියෙනවා අම්ම දැකීමෙන් අම්ම එක්ක ආශ්‍රයෙන් ළමයි තුලට මේ පූජාව ඇතුල් වෙන්නම අවශ්‍යයි මොකද ඉතාම ආත්මාර්ථකාමී ලෝකෙක අම්මගේ හැඩේ තමයි මේ ලෝකෙට ඉතුරු වෙලා තිබෙන මිදීමේ දිව්‍ය ගුණය අම්මගේ හැඩේ ඉතින් අම්ම තමයි අර මේ ත්‍යාගශීලී භාවය ජෙනරෝසිටි ඊළඟට තව කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීම පූජාව තමන් වළකාගෙන අනිත් කෙනාට තව දෙයක් චොකලට් කෑල්ල උනත් ලබා දීම අම්මගෙන් තමයි දරුවෝ මේක පිකප් කරන්නේ ඒ ජෙනරල් හතරවෙනි ගුණය ජෙනරෝසිටි සහ පූජාව පස්වෙනි ගුණය ලීඩින් mother leads everywhere the father does not ඒ තාත්තා ලීඩ් කරන යනකොට ගොඩක් ගැප්ස් ඇති වෙනවා ඒ mother is the leader of the gap couple lady නායකයා කපුල්දීදී අන්තරාවේදී ඔක්කොම මිස් වෙන හැම තැනකදීම නායිකාව අම්මා. ඔව්. තොටිල්ල නලවන නේද? අත ලෝකේ පාලනය කරයි කියවනේ. ඉතින් ඒ ලීඩර්ෂිප් ක්වොලිටි එක අම්මා ටක් ගාලා ඩිෆෝල්ට් මෝඩ් එකෙන්ම ලීඩර්ෂිප් එක ගන්නවා. අර ටක් ගාලා ගියස් කරන්න හරි නැදෑයනවා අලුතෙන් කැම් ටිකක් හදන්න ඕන යනාදී වශයෙන් අම්මගේ ළමින්ගේ උපන්දිනයක් තාත්තගේ උපන්දිනය ඔය හැම එකෙදීම අම්මට පුදුම ලීඩර්ෂිප් එකක් දිව්‍ය හෘදයෙන්ම ලැබිලා තිබෙනවා. ඒක ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ ලීඩර්ෂිප් එක ගැන ගෞරව කරන්න අවශ්‍යයි පවුල හැමෝම. ලීඩර්ෂිප්. එතකොට හයවෙනි කාරණාව තමයි කරුණාව සමාව දීම. අම්මා තමයි ඒක උගන්වන්නේ. කරුණාවේ ක්‍රියා දුප්පතුන්ට සැලකීම දැන් දරුවෝ ඉගෙන ගන්නෙ අම්මගේ. එතකොට අපි දැන් යනවා ජීවිතේ ඍතු අනුව අම්මා ක්‍රියා කරන හැටි. එතකොට මං කිව්වා පළවෙනි අවුරුදු පහේ අම්මාගේ කාලය අත්‍යවශ්‍යයි ළමයින්ට. එතකොට ඉස්කෝලේට යෑමට සූදානම් කිරීම, පුළුවන් තරම් ළමයා එක්ක කතා බහ කිරීම, ළමයා එක්ක සෙල්ලම් කිරීම, දැන් මේවලට තාත්තා දායක වෙන්න ඕන මං ඒව වෙනම කරලා තිබෙනවා. දැන් ඊළඟට අවුරුදු 8 වෙනකොට ළමයාට ලිංගිකත්වය තේරෙනවා. ඒ කාලෙදී අයියයි නංගී ගැන උනත් ප්‍රවේශම් වෙන්න අවශ්‍යයි නැත්නම් ඒගොල්ල නරක අත්හදා බැලීම් වලට යනවා. දැන් මම කියලා තියෙනවානේ ඩිජිටල් ස්ක්‍රීන් එක නම් දැන් පාඩම් වලට දෙන්න වෙනවා.
ඔන්ලයින් පාඩම් තියෙන නිසා ඒ අර ඩිජිටල් ස්ක්‍රීන් එක දීම නම් හරීම මෝඩකමක්. මේ ඊයේ පෙරේදාත් දෙමව්පිය මගෙන් අහන්න පටන් ගත්ත මම ලොකු කෝපරේට් එකකට කරා ඩිජිටල් පාඩමක් 181 වෙනි ක්ලිප් එක. ඒක බලන්න පුළුවන්. ඒක බලන්න ලැබිලා නැත්නම් මට එවන්නත් පුළුවන් 0774 59 214. ඉතින් මම මේ මාතෘකාව ගැන ගොඩක් පොත් ලියලා තියෙනවා. මම කැමති පොත් ටික පෙන්නන්න. මේවා සිංහල භාෂාවෙන් තියෙනවා. සරසවි පොත්වලේ මගේ ඔක්කොම පොත් තියෙනවා ගිහිල්ලා ගන්න පුළුවන්. මේක ළමා සම්පත. ළමා උරුමය. මේක තියෙන ඉංග්‍රීසි වලින් විතරයි ස්ක්‍රීන් ස්මාර්ට්. මේක සිංහලෙනුත් තිබෙනවා. ළමා ශික්ෂණය. ඉතින් මේ මොම් ඇන්ඩ් ඩැඩ් මිස්ටේක් මැනේජ්මන්ට් එක තියෙන ඉංග්‍රීසියෙන් ගොඩක් ඔය වගේ පොත් තිබෙනවා. ක්ලිප් ගොඩක් තියෙනවා. අපිට වට්ස්ඇප් එකට එව්වොත් අපිට පුළුවන් ඒවා නොමිලේ එවන්න. එතකොට අවුරුදු 8 පහු වෙලා ළමයා අවුරුදු 14 වෙනකන් තමයි ළමයාගේ මෙමරි ට්‍රැක්ස් වැඩෙන්නේ. ඒ නිසා කොහොම හරි ළමයාව ඩිජිටල් අඩු කරලා කියවන පුරුද්ද, ඇඟිලි වලින් වැඩ කිරීමේ පුරුද්ද, ලියන පුරුද්ද උත්තේජනය කරලා තියාගන්න ඕන. මොකද අවුරුදු 14න් පස්සේ මෙමරි ට්‍රැක්ස් අලුතෙන් වැඩෙන්නේ නැහැ. ඉතින් මෙමරි ට්‍රැක්ස් වල බ්‍රිලියන්ස් එක තියෙන්නේ අවුරුදු 14 වෙච්ච ඒ වලින් තමයි. පළවෙනි අවුරුදු 14 ලැබුණේ වලින් තමයි මුළු ජීවිතය කරන්න වෙන්නේ. එතකොට අවුරුදු 13ේදී ළමයා ඇඩොලසන්ස් දොරටුවෙන් ඇතුළු වෙන නිසා එතකොට තාත්තා වැඩියෙන් කාලය දී යුතුමයි. ඊට ඉස්සෙල්ලත් අම්මා තමයි ළමයාගේ අභ්‍යන්තර ලැබැන්දියාව තහවුරු කරන්නේ. එතකොට ළමයාට ගැඹුරු සම්බන්ධකම් ඇති වෙන්න හැකියාව ලැබෙන්නේ අම්මා එක්ක ළමයා ඇති කරගන්න ගැඹුරු සම්බන්ධතාව තුලින්. ඒ වගේම ලිංගිකත්වය ගැන හොඳ හෙල්දි අදහසක් සේ හරි අදහසක් අම්මාගේ ශික්ෂණයෙන් තමයි ළමයාට ගොඩක් ලැබෙන්නේ. ඒක ලැබුණේ නැත්නම් ළමයි ලිංගිකත්වය ගැන අරලු බුරුලු හිතන්න පටන් ගන්නවා. නරක අත්දැකීම් වලටත් යන්න පටන් අත්දැක බැලීම් වලට යන්නත් පටන් ගන්නවා. එතකොට අවුරුදු 14 ඉඳලා ඊළඟට අවුරුදු 17 වෙනකොට ඒ ලෙවල් කරලා ළමයාට තාත්තා බොහොම කඩිසරයි. එඩිතර වෙන්න ඕන, එඩිතර වෙනවා. ළමයාගේ වෘත්තිය මේ එදීම ගැන 18 ඉඳලා 24 වෙනකම් අම්මා එකට යටිතල පහසුකම් 10 දෙනවා. ඉතින් අම්මා ඉන්වෝල්ව් වෙනවා ෆේලියර් මැනේජ්මන්ට් වල. තාත්තා ඉන්වෝල්ව් වෙනවා මිස්ටේක් මැනේජ්මන්ට් එක, කෝස් කරෙක්ෂන් එක. ඒ වුණාට ළමයෙක් අධෛර්යයටපත් වුණාම ළමයාගේ හදවත එක්ක ළඟින් ඉඳලා නෑ පුතා මේක වාට කරන්න පුළුවන් නෑ දුව, ඔයා ඊළඟ සැරේ විභාගේ හොඳ රිසල්ට්ස් ගන්නවා, ඒ වගේ අසමර්ථ වූ ළමයට සමර්ථ වීමේ හැකියාව, දිශාව, ධෛර්යය දෙන්නේ අම්මා. මොකද හැම මාසෙම වෙන ඔසප් සයිකල් එක තුල ඇට එන දුර්වල සමයේදී ඇය ඉගෙනගෙන තියෙනවා දුර්වලයකට සහ අමාරු දෙයකට කැපවීමක් කරන්න, පූජා වීමක් කරන්න. ඉතින් අවුරුදු 19 වෙනකොට දුව අනාගත සහකරු සොයාගන්නේ කෙසේද, ඇයගේ අභ්‍යන්තර හැඩය කොයි වගේ වේද, ඒවා කියලා දෙන්නේ අම්මා. එතකොට පුතාටත් ඒවා කියලා දෙන්න අවශ්‍යයි තාත්තා ප්‍රධාන වශයෙන්. නමුත් අම්මටත් තියෙන රෝල් එකක්, අභ්‍යන්තර හැඩය, සහකාරියගේ අභ්‍යන්තර හැඩය, සහකරුගේ අභ්‍යන්තර හැඩය ගැන ප්‍රායෝගික අදහස් දෙන්න. ඉතින් ඔය ඔක්කොම සීසන්ස් වලදී අම්මා ක්‍රියාත්මක විය යුතුයි. මම වෙනම පාඩමක් කරා අවුරුදු 43න් පසු මාතෘත්වය සහ ජීවිතය ගැන. ඒ ක්ලිප් එක ගෙන්න ගන්න අපේ වට්ස්ඇප් එකට දීලා, මගේ ෆේස්බුක් ටයිම් ලයින් එකේ තියෙනවා, යූටියුබ් එකේ තිබෙනවා. අවුරුදු 43න් පසු කල පෞල් ජීවිතය. ඉතින් මේ ගැන පුරුෂයර තමයි ගොඩක් අදහස් කියන්න වෙන්නේ. අම්මා දැනගත යුත්තේ අවුරුදු 43 පහ වුණත් පුරුෂයන්ට ලිංගික අවශ්‍යතාවය තියෙන නිසා ඒක දෙදෙනා එක්වී කතා කරගත යුතුයි. පුරුෂයන්ට මට දෙන්න තියෙන අවවාදය, අම්මා ජීවිත කාලයක් පූජාවක් කරන නිසා අවුරුදු 43 පහ වුණාම දැන් තාත්තට ටියුෂන් ලැබෙන්නේ අවුරුදු 15ක් විතර. ඔබ අවුරුදු 28දී විවාහ වුණා කියමු. ඒතර අවුරුදු 15ක්ම පූජාව කරේ අම්මා. ඉතින් ඔයාට අවුරුදු 15ක ටියුෂන් තියෙනවා පුරුෂයාණෙනි. ටියුටෝරියල් ලැබිලා තියෙනවා කොහොමද පූජාවක් කරන්නේ, පූජාවක් කරන්න කොහොමද පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අවුරුදු 43න් පස්සේ ඔබ පූජා වීම වැඩි වෙන්න අවශ්‍යයි. මේක තමයි අද කෙටි පොඩි අදහස් කීපයක් මාතෘත්වය ගැන. අපි මාතෘත්වය සමරනවා. ඒක ලෝකේ උතුම්ම වෘත්තිය කියලා අපි කටින් කිව්වට විතරක් මදි. ඒක අපි ප්‍රායෝගිකව පණගන්වන්නත් අවශ්‍යයි.
सो इतिंग आर मिस्टेक मैनेजमेंट अम्मा समाव दी में दी आर कुरुसे उतुम गतिया ओन ट खमा कल मैंने अम्मा तमाय इसर वेन्ने मुल पावल में पावल बेदी मक बेदे अकेतुना मामा तमाय इसर वेन्ने समाव देन गतिये मुकदाय हम दिसने पूजा उन गतिये इंदलाती बेना निसा ओबर्ट में एक आश एकाने में दे दे देवत्वे मौसुभावे को तिबेना एक निरूपणे करान्ने अम्मा एकाने इराय हांदाय वागे दवल काले थात्ताना रात्रि काले सुमाट सेने हास सौम्य जीविते मेवा करान्ने निरूपणे करान्ने अम्मा इदा अपे अर मे गीते कियवन्न कोहमार गान्नोने एक मगे टाइमलाइन एक अद अपि दाला तीनवा अम्मे यान्ने पा රන්රස හඹ යන්නේ පා ඒක ඊට අනුවේදිනේ ගීතයක් ඒක ඔබ අහගන්න ඕන ඒක ක්ලිප් එක ඕන නම් අපි එවන්න අම්මා ගීතය එවන්න කියලා අපේ WhatsApp එකට පණිවිඩයක් දාන්න අපේ WhatsApp එක 0774 49 59 214 thank you for listening